සුබ සන්ධ්‍යාවක් ඔබ එක්වන්නේ සවස 6:30 ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය සමකෙන් මම නජිත් මාතරකේ මම ගයා ලක්රුවනේ අවධානය යොමු කරමු ප්‍රධාන පුවත් සිරස්තල වෙත ආරක්ෂක ලේකම් හා පොලිස්පති වගකීම් විරහිතව ක්‍රියා කර ඇති බවට ජනපතිගෙන් ප්‍රකාශයක් ප්‍රහාරය වළක්වා නොගැනීම ගැන වගකීම සාමූහිකව බාර ගන්නා බව අගමැති අවධාරණය කරයි කොම්පාඤ්ඤ වීදියෙන් හඩු 46ක් මතුවේ සෝදිසි මෙහෙයුම් අකණ්ඩවම අඩු පීඩනය නිසා ඉදිරි දිනවල කාලගුණය අකාරුණික වන ලකුණු ඉතිහාසයේ වැඩිම ඇමරිකා මූල්‍ය ප්‍රදානය ශ්‍රී ලංකාවට නව අගවිනිසුරු ජයන්ත ජයසූරිය චූලන්ත වික්‍රමරත්න නව විගණකාධිපති පසුකී එරිතා එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයේ සම්බන්ධයෙන් ආරක්ෂක ලේකම්වරයා මෙන්ම පොලිස්පතිවරයාද වගකීම් විරහිතව කටයුතු කර ඇති බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන බැතිතුමා පවසනවා මාධ්‍ය ආයතන ප්‍රධානීන් සමග පැවති සාකච්ඡාවේදී ජනාධිපතිතුමා මේ බව කියා සිටියා සමාජ මාධ්‍ය ජාල තහනම ඉවත් කිරීමට නියමිතව සිටියද තවමත් ඒ සඳහා සුදුසු පරිසරය සකස් වී නැති බවද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා මෙහිදී කියා සිටියා උදේ 10 ඉඳන් 11 අතර කොළඹ විශාල පිපිරීමක් වෙනවායි කියලා SMS එකක් ගියා දැන් අපි හදිසි නීති යටතේ මේ පුජ්‍යලොත් අපි අත්අඩංගුවට ගන්නවා ඒ මොකද ඒකෙන් ඊයේ හුඟක් කොළඹ දවසම අඩපණ වුණා සෝෂල් මීඩියා අපි මේ වහගෙන ඉන්නේත් ඔය නිසා තමයි දැන් අපි අද අරින්න කියලා තමයි හිතාගෙන හිටියේ නමුත් මේ ඊයේ SMS සහ ඊයේ මේ සමහර වාර වෙබ්සයිට් වලින් එන නිසා තියෙන තත්ත්වය පිළිබඳව අපි තවත් හිතනවා මේ ප්‍රහාර වලට වග කෙවිය යුතු මේ ජාතික තවහීද් ජමාත් සංවිධානය තවමත් තහනම් කරලා නැහැ කියලා ශ්‍රී ලංකාවේ ඇයි මේකතර පරක්කු මේකට අපිට දැනට තියෙන නීති රීති යටතේ මේ සංවිධානය තහනම් කරන්න බෑ ඒ මොකද මේ IS ත්‍රස්තවාදය ලෝකේ ඇති වුණාට පස්සේ ඒ වෙනුවෙන්ම ලෝකේ ප්‍රබල රටවල් හදපු අලුත් පනක් තියෙනවා මම ඊයේ දහවල් වෙනකොට ගෙන්න ගත්තා ඕස්ට්‍රේලියාවේ මේ පිළිබඳව හදපු අලුත් පනතත් සිංගප්පූරුවේ හදපු පනතත් මම නීතිපතිවරයාට බාර දෙනවා ඒ වගේම මම මේකේ හදිසි අවශ්‍යතාවය නිසා මම ඊයේ මගේ හිතවත් රටේ බොහොම දක්ෂ ප්‍රධාන පුජ්‍යලික නීතිඥවරු ඊයේ මම හවස ගෙනල්ලා ඒගොල්ලන්ට බාර දුන්නා ඉක්මනට මේක දවස් දෙක තුනකින් මේකේ ඩ්‍රාෆ්ට් එක ගහලා හදලා දෙන්න හැකිපමණ ඉක්මනින් මේ පනත පාර්ලිමේන්තුවේ සම්මත කරන්න ඕනේ කියලා ඔබතුමාව දැනුවත් කරේ නැහැ කියලා පොලිස්පතිතුමයි ආරක්ෂක ලේකම්තුමයි ඇයි එහෙම කරලා ඇත්තේ කියලා ඔබතුමා හිතන්නේ ඒක මටත් තේරුම් ගන්න බෑ ඇයි එහෙම කළේ අප්‍රියල් 4 ලංකාවේ ප්‍රධානීන්ට ලැබිලා ආරක්ෂක ලේකම් සහ පොලිස්පති මේ අය අතරේ මේ ලිපි හුවමාරු වෙනවා අප්‍රියල් 12 දක්වා මම පිටරට ගිය අප්‍රියල් 16 ආරක්ෂක ලේකම්වරයා හෝ පොලිස්පතිවරයා කිසිම දෙයක් මාව දැනුවත් කරේ නැහැ. ලිපිය මට පෙන්වුවේ නැහැ. මම මේවා මේ මගේ නිදහස කියන කාරණා නෙවෙයි. ආරක්ෂක ලේකම්වරයා සහ පොලිස්පතිවරයා කිසිසේත්ම තමාගේ වගකීම ඉෂ්ට කළා නැහැ. අඩුතරමින් මට ටෙලිෆෝන් කෝල් එකක් දෙන්න තිබුණා. මේ දෙන්නම අප්‍රේල් 17 වෙනිදා අලුත් අවුරුද්දට මට බුලත් දෙන්නවා. බුලත් දෙන වෙලාවවත් කිව්වේ නැහැ මෙහෙම ලියුමක් ඇවිත් තියෙනවා කිය. බුලත් දීලා යන්න ගියා. මත්ද්‍රව්‍ය තුරන් කරන්න ගත්ත උත්සාහයත් එක්ක මේ ප්‍රහාරය ඉක්මන් වුවාය කියන සැකයකුත් ඔබතුමන මතු කළා. මත්ද්‍රව්‍ය මර්ධනය පිළිබඳව මේ ප්‍රහාරය මාව තවත් ශක්තිමත් කරනවා. මම ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ව්‍යාපාර සහ ජාත්‍යන්තර ත්‍රස්ත ව්‍යාපාර එකට යන්නේ. ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම් වලට සම්බන්ධ අය අපි මුහුදේදී අත්අඩංගුවට ගත්තා. බොහොම ප්‍රබල අය. ඒක නිසා මේක මොන පැත්තට කොහොම සිද්ධ වුණාද කියන්න පුළුවන් කමක් නැහැ. දැන් මේ සිදුවීමත් එක්ක අපේ රට ජාත්‍යන්තර ශස්ත්‍රවාද ඉලක්කගත රටක් සහ ඒ සිටීම නැතුළත් වෙලා තියෙන්නේ. එතන මින් පස්සේ ජාත්‍යන්තර ශස්ත්‍රවාදෙට මුහුණ දෙන්න මේ සඳහා යම් කිසි වැඩපිළිවෙලක් දැන්ටම සකස් කරලා තියෙනවා කෙටි කාලන සහ දීර්ඝ කාලන. අපි දැන් අද නැත්නම් හෙට ජොයින්ට් ඔපරේෂන් සෙන්ටර් එකක් පටන් ගන්නවා. ඒකට ප්‍රධානී පත් කළා ත්‍රිවිධ හමුදාවේ සහ පොලිසිය නිලධාරීන් පත් කරලා පැය 24 පුරාම මේ පිළිබඳව කටයුතු කරන හසි නීතිය යටතේ ත්‍රිවිධ හමුදාවටත් බලතල තිබෙන නිසා පොලිසිය සහ ත්‍රිවිධ හමුදාව එක දිගටම මේ කටයුතු කරනවා හිට අනිද්දා වෙනකොට චක්‍රේක නිකුත් වෙනවා සම්පූර්ණයෙන්ම ආකෘති පත්‍රයක් සමග ග්‍රාම නිලධාරීත් සම්බන්ධ කරගෙන සෑම නිවසකම ඉන්න පුජ්‍යලයෝ නිවසේ ඉන්න අය පිළිබඳව සම්පූර්ණ නිවැරදි වාර්තා තියෙන්න ඕන ඉදිරිපත් කරන වාර්තාවට බාහිරව නිවසේ කිසි කෙනෙක් ඉන්න පුළුවන් කමක් නැහැ
ප්‍රහාර සම්බන්ධයෙන් නියම කරපු මේ කොමිටියේ වාර්තාව කවද්ද එළිත් දැක්වෙන්නේ? ඒ වාර්තාව ප්‍රසිද්ධ කරනවාද? ඒ වාර්තාව එක්ක ඒ අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නවා. ඔය සමහර පුජ්‍යලුව ගැන තනතුරු ගැන තමුන්නාංශලා කිව්වේ. බලමු මේ වාර්තාව කොහොමද එන්නේ කියලා. ඉන්දියාවෙන් ලංකාවට දුන්න ඒ අවවාදය DMI ටත් ලැබුණාද කියලා. සිද්ධිය වෙනවා කියන දේක පිළිබඳව විදේශීය රටකින් කිසිම අවස්ථාවක ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ උද්‍යංශය වෙත දැනුවත් කිරීමක් සිදු වෙලා නැහැ. අපි දැනුවත් වෙන්නේ ඒ සිද්ධිය වෙන අවස්ථාවේදී පමණයි. පාස්කු ඉරිදා එල්ල වූ ත්‍රස්තවාදී ප්‍රහාරය වලක්වා ගැනීමට නොහැකි වීම සම්බන්ධයෙන් සාමූහික වගකීම බාර ගන්නා බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. අග්‍රාමාත්‍යවරයා අද ජාතිය අමතමින් කළ විශේෂ ප්‍රකාශය හරහා අවධාරණය කර ඇත්තේ බුද්ධි අංශයේ වැදගත් තොරතුරු තමන්ට ලැබී නොතිබුණද එම වගකීමෙන් ගැලවීමට තමන් සූදානම් නැති බවයි. මෙම සතියේ පුරා රටේ ජනතාවගේ ආරක්ෂාව සම්බන්ධයෙන් රජයේ පූර්ණ ශක්තිය දු බවත් ඒ අරහා ත්‍රස්ත ක්‍රියාවන්ට සම්බන්ධ පුද්ගලයන් නීතියේ රැහැනට හසු කර ගැනීමේ ක්‍රියාවලිය ශක්තිමත් කළ බවත් අග්‍රාමාත්‍යවරයා පෙන්වා දෙනවා. ලබන සතිය තුළ රටේ ආර්ථිකය යළිනැන්වීමේ කාර්යයට මුල පුරන බවයි අග්‍රාමාත්‍යවරයා විශේෂ ප්‍රකාශයෙන් වැඩිදුරටත් අවධාරණය කර ඇත්තේ. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ජාතිය අමතා කළ විශේෂ ප්‍රකාශයේ ප්‍රවෘත්ති විකාශයෙන් පසුව බලාපොරොත්තු වන්න. වසර පහක් තුල ප්‍රධාන ව්‍යාපෘති තුනක් ක්‍රියාත්මක කිරීම සඳහා ඇමරිකාවෙන් ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 480ක මුදලක් ප්‍රදානය කර තිබෙනවා. මේ ඇමරිකාව මේ රටට ලබා දුන් විශාලතම ආධාර මුදලයි. ඇමරිකා එක්සත් ජනපද ආණ්ඩුවට අයත් මිලේනියම් චැලෙන්ජ් කෝපරේෂන් ආයතනය මෙම මුදල ප්‍රදානය කර තිබෙනවා. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කළ ඉල්ලීමකට ප්‍රතිචාර දක්වමින් ඊයේ වොෂින්ටන් නුවරදී මෙම තීරණයට එළඹි බවයි ජාතික සම්පත් සහ ආර්ථික කටයුතු අමාත්‍යාංශය සඳහන් කරන්නේ. මේ යටතේ ප්‍රධාන ව්‍යාපෘති තුනක් ක්‍රියාත්මක කිරීමට නියමිතයි. ඒ සඳහා වසර පහක කාලයක් ලබා දී තිබෙනවා. කොළඹ මහනගර සභා බල ප්‍රදේශය තුළ විශේෂ ගමනාගමන සංවර්ධන වැඩසටහනක් ක්‍රියාත්මක කිරීම එහි ප්‍රධාන ව්‍යාපෘතියක්. ඒ හරහා රථවාහන ගමනාගමන වේගය වැඩි කිරීම, අනතුරු අවම කිරීම, රථවාහන තදබදය අවම කිරීම, පෞද්ගලික ගමනාගමනය නව්‍යකරණය කිරීම ප්‍රධාන වෙනවා. මීට අමතරව සබරගමුව ඌව නැගෙනහිර ඇතුළු පළාත් කිහිපයක් කොළඹ වෙළඳපළට සම්බන්ධ කෙරෙන වටරවුම් මාර්ගය වැඩි දියුණු කිරීමද සිදු කෙරෙනවා. කොම්පඤ්ඤ වේදිය ප්‍රදේශයේ කළ සෝදිසි මෙහෙයුමකදී කඩු 46ක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගැනුණා. දිවයින පුරා සෝදිසි මෙහෙයුම් තවදුරටත් ක්‍රියාත්මකයි. විශේෂ කාර්ය බලකාය සිදු කළ සෝදිසි මෙහෙයුමකදී මෙම කඩුතොගය සුවගැනුණේ කොම්පඤ්ඤ වේදිය ප්‍රදේශයේ ස්ලම් දේවස්ථානයක තිබියදී. මේ සම්බන්ධයෙන් එහි ප්‍රධාන පූජකවරයාද අත්අඩංගුවටගෙන ඇති බවයි වාර්තා වන්නේ. මේ පිළිබඳ වැඩිදුර පරීක්ෂණ සිදු කරමින් පවතිනවා. අනුරාධපුර ගල්නෑව ප්‍රදේශයේදී ගිනි අවි දෙකක් සමග සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනුණා. පලාගල නෙල්ලියගම් ප්‍රදේශයේ පදිංචිකරුවන් වන මොවුන් අත්අඩංගුවට ගැනුණේ අදාළ ගිනි අවි සැඟවීමට උත්සාහතරමින් සිටියදී. ඇඳිරි නීතිය ක්‍රියාත්මක වීමට අවතියදී සැකකටයුතු ලෙස හම්බන්තොට නගරයේ සැරිසරමින් සිටි තරුණයන් 11 දෙනෙකු සහ වීසා නොමැතිව මෙරට රැඳි සිටි ඉන්දියා ජාතිකයෙකු හම්බන්තොට පොලිසිය මගින් අත්අඩංගුවට ගත්තා. කුමන කාරණයක් සඳහා ඇඳිරි නීති නොසලකා හරිමින් කටයුතු කළද යන්න පිළිබඳව පොලිසියට මොවුන් නිසි ප්‍රකාශයක් සිදු කර නැහැ. මස්කිලිය නගරයේ අද අලුයම කළ සෝදිසියකදී සැකකටයුතු පුද්ගලයන් 4 දෙනෙකු අත්අඩංගුවටගෙන තිබෙනවා. ඔවුන්ට සිය අනන්‍යතාව තහවුරු කර ගැනීමට නොහැකි වූ බවයි පොලිසිය පවසන්නේ. මාතර කාලිදාස පාර ප්‍රදේශයේ කළ සෝදිසියකදී සැකකරුවන් 4 දෙනෙකු අත්අඩංගුවටගෙන තිබෙනවා. ඔවුන්ගෙන් ලද තොරතුරු පරස්පර වීම හේතුවෙන් වැඩිදුර ප්‍රශ්න කිරීම සිදු කරමින් පවතින බවයි වාර්තා වන්නේ. ලැබුණු තොරතුරුකට අනුවයි වැටලීම සිදු කෙරුණේ. මේ අතර කොළඹ නගරයේ ප්‍රධාන ගොඩනැගිලි කිහිපයක සැලසුම් සහ සැකකටයුතු ලේකන ළඟ තබාගත් පුද්ගලයෙකු අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 6 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා. කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක මහතායි මෙම නියෝගය නිකුත් කළේ. සැකකරු හිටපු යුද හමුදා නිලධාරියෙකු බවද පොලිසිය අධිකරණය හමුවේ කියා සිටියා. ඔහුගේ ජාතික හැඳුනුම්පතෙහි සහ ගමන් බලපත්‍රයේ දත්ත පරස්පර බවයි පොලිසිය අධිකරණය හමුවේ වැඩිදුරටත් කියා සිටියේ. ත්‍රස්තවාදය තුරන් කර රටේ සාමකාමී පරිසරයක් ගොඩනැගීමේ වගකීම තමන් බහර කරනා බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පවසනවා. සර්ව ආගමික නායකයන් හමු වූ අවස්ථාවේදී ජනාධිපතිතුමා මේ බව කියා සිටියා. සර්ව ආගමික කමිටු රැස්වීම පැවැත්වුණේ ජනාධිපති කාර්යාලයේදී. ජනතාව අතර සාමය හා සමගිය තහවුරු කිරීමට කැපවන ලෙසද ජනාධිපතිතුමා මෙහිදී ආගමික නායකයන්ගෙන් ඉල්ලා සිටියා. මේ සිද්ධියේදී ලෝක බලවතුන් සියල්ලම ඉදිරිපත් වෙලා තිබෙනවා. IS සංවිධානය ලංකාව තුලින් තුරන් කරන් විශේෂ රටවල් කීපයක විශේෂඥයෝ
ඇවිල්ලා අපේ ආරක්ෂක අංශත් එක්ක දැනට ඒකාබද්ධව කටයුතු කරන්නේ කිසිම අංශයකින් අපි ආරක්ෂක බලයනි හෝ ආරක්ෂක කණ්ඩායම් අපි මේ රට ගෙන්නන්නේ නැහැ මේ ප්‍රශ්නෙට අපේ ආරක්ෂක හමුදා ගැන අපිට ලොකු විශ්වාසයක් තියෙනවා ඒ නිසා අපි ඊටාත්ම ශක්තිමත්ව මේ කටයුතු කරමින් මේ කාර්යයන් ඉදිරියට ගෙන යන්නයි බලාපොරොත්තු වෙන්නේ ජයග්‍රහණය අපිට ලබා ගන්න පුළුවන් අපි පසුබාන්නේ නැතුව අදිෂ්ඨානශීලීව මේ ත්‍රස්ත ව්‍යාපාරය සම්පූර්ණයෙන්ම විනාශ කරලා මර්ධනය කරලා රට තිබුණු තත්ත්වයට පත් කරලා සාමකාමී නිදහස් පරිසරයක් ඇති කිරීමේ වගකීම රජයක් විදියට මම බාර ගන්නවා ආගමික නායකින්ද මෙහිදී අදහස් දැක්වුවා මේ රටේට ඇතුල් වෙන්නේ කවුද මොනවද මේගොල්ලෝ කරන්නේ මොකද්ද මේගොල්ලන්ගේ බලාපොරොත්තු ඒ කාරණා පිළිබඳව අපි හරියට දැනුම්වත් විය යුතුයි රජයේ ආයතන ඒ සඳහා බුද්ධි අංශයේ නිතරම ශක්තිමත්ව තබාගත යුතුයි ඉස්ලාම් ධර්මයට මේක සම්බන්ධ නැහැ මේ වැඩේ කරේ මේ ජාත්‍යන්තර බලවේගවල අපිට නොපෙනෙන අදිසි හස්තයක් ඒව අපිට සොයා ගන්නට ඕනේ ඒක නිසා තමයි බුද්ධි අංශයේ ශක්තිමත් වෙන්නට ඕනේ ඉස්ලාම් ධර්මයේ අදහන ඔක්කොන්ටම ගරු කරනවා ඒගොල්ලන් අපි ආරක්ෂා කරන්න ඕනේ ඒගොල්ලොත් මේ රටේ කොටසක් ඒ නාමයෙන් නොමග ගිය පිරිසක් විසින් මං හිතන්නේ තරුණයෝවත් දැනගෙන හිටියක් දන්නේ ඇයි ඒගොල්ලෝ ජීවිතේ පූජා කරන්න කියලා මේක ඔක්කොම උගත් අය තමයි මේ ජීවිතේ පූජා කරලා තියෙන්නේ හුඟක් වෙලාවට මේ පිටිපස්සෙන් ඉන්නේ ඒගොල්ලෝ නෙමෙයි සමහර විට මුස්ලිම් අයත් නොවෙන්න පුළුවන් මේක පිටිපස්සේ ඉන්නේ නිලබලයෙන්ම පාර්ලිමේන්තුව තුල ඒ බලය පාවිච්චි කරමින් විශාල අනතුරකට රට අරගෙන යන බව අපේ අතිගරු ජනාධිපතිතුමා කරුණා කරලා තේරුම් ගන්නට ඕන ඔබතුමා තමයි රාජ්‍ය නායකයා මේ කරුණ වලින් අපිට පේන්නේ අපි හිතන තරම් මේකේ පසුබිම සුන්දර නැහැ කියන එකයි විශාල හානියක් සිද්ධ වුණෝ කාදිනල්තුමා බොහොම මෛත්‍රියෙන් කතා කළා ඒ තාගේ කොටසලකනවා සිංහල දෙමළ මුස්ලිම් වශයෙන් මේ පවතින ජාතික වශයෙන් බෙදා වෙන්කර උගන්වන පාසල් ඉවත් කළ යුතුයි එකට ඉගැන්වීම කළ යුතුයි වෙනු විට ભેද ඇතිවේ නීතිය සමට පොදු එකක් වෙන්න ඕන ගරු ජනාධිපතිතුමනි මේ සත්පුරුෂ හැම ආගමික අයගෙම අපි ඉල්ලා සිටිනවා මේ මා කිව් කාරණා ද්වේෂ සහගතව නෙවෙයි මේවා කල්පනාවට භාජනය කරන්න පසුගියදා සිදු වූ බෝම්බ ප්‍රහාරවලින් ජීවිතක්ෂයට පත් වූ ජනතාව සිහිපත් කිරීමට දිවයින පුරා ස්ලාම් බැතිමතුන් ද එක් වුණා. ස්ලාම් දේවස්ථානවල විශේෂ ආගමික වැඩසටහන් පැවති අතර ඒ සඳහා පූර්ණ ආරක්ෂාව ලබා දීමට රජය කටයුතු කර තිබුණා. බෞනියාව නගර මැදේ පිහිටි ජුම්මා මුස්ලිම් පල්ලියේ සිකුරාදා පූජාව පැවැත්තුනේ බෝම්බ ප්‍රහාරවලින් ජීවිතක්ෂයට පත් වූ සහෝදර ජනතාව සිහිපත් කරමින් සහ තුවාල ලැබූ ජනතාවට එක්මන් සුවය ප්‍රාර්ථනා කරමින් ගල් කොටුව අල්මිරාන් මුස්ලිම් පල්ලියේ යාඥා කටයුතු අද සුපුරුදු පරිදි පැවැත්ුණා. එම දේවස්ථානයේ වෙත පැමිණි දකුණු පළාත් ආණ්ඩුකාර කීර්ති දෙන්නකෝන් මහතා බැතිමතුන් සමග සුහද කතාබහක නිරත වුණා. ඉස්ලාම් ජනතාවගේ ආරක්ෂාව තහවුරු කිරීමට සියලු ක්‍රියාමාර්ග මේ වන විටගෙන ඇති බවයි එම මහතා සඳහන් කළේ. අනුරාධපුර දිස්ත්‍රික්කයේ හොරොපතාන කාටගස්තිගලිය ආදී ප්‍රදේශවල ඉස්ලාම් බැතිමතුන්ද තම ආගමික ස්ථානවලදී සුපුරුදු පරිදි යාඥා කටයුතු නිරත වූ බව අප වාර්තාකරුවන් පවසනවා. කාඩගස්තිගලිය නගරයේ ප්‍රධාන මුස්ලිම් පල්ලියකට ප්‍රදේශයේ භික්ෂුන් වහන්සේද වැඩම කර එම ජනතාව සමග සුහද කතා බහක නිරත වන අයරු දෙකගත හැකිවීම විශේෂත්වයක්. මේ අතර මීගමුව පෙරියමුල්ල ඉස්ලාම් පල්ලියේද බැනර් සහ මල්වඩම් ප්‍රදර්ශනය කරමින් මියගිය සහෝදර ජනතාව පිළිබඳ ශෝකය පළ කරන අයරු දක්නට ලැබුණා. එම ප්‍රදේශයේද ආරක්ෂාව තර කර තිබු බවයි අප වාර්තාකරු සඳහන් කළේ. මෙතර පාස්කු ඉරිදා එල්ලබූ ප්‍රහාර මෙන්ම ඉන් පසුව ඇති වූ තත්ත්වයේ පිළිබඳ අදත් මාධ්‍ය හමු කිහිපයකදී අදහස් පළ කෙරුණා. මෙම තත්ත්වයේ හමුවේ ගෙන ඇති නවතම ක්‍රියාමාර්ග සම්බන්ධයෙන්ද මෙම මාධ්‍ය හමුවලදී ප්‍රකාශ කර තිබෙනවා. අපේ බුද්ධ්‍යංශය නිකන් තොරතුරු එක්කා කරන කට්ටියක් නෙවෙයි හිතුවි. රෝ සංවිධානය කියන්නේ මොකද්ද? රිසර්ච් ඇන් ඇනලිස්ට් අන්න එක. ඔකර ගන්නකොට මේ නෑ දැව දාලා හරියන්නේ නෑ. ක්ලාස්මේට්ස් අදා හරියන්නේ නෑ. විශ්වවිද්‍යාලයෙන් පිට වෙන ෆස්ට් ක්ලාස් සෙකන්ඩ් ක්ලාස් අප හොඳ කොල්ල ටිකක් තෝරලා දෙගුණයක් පඩි දීලා හරි ට්‍රේන් කරලා හදුවම ජාතික ආරක්ෂාව ඉබේම මේ ඒගොල්ල තමයි ආරක්ෂක. වනාත විල්ලුවේ මාවනැල්ලේ රිපෝර්ට්ස් තාම ජනාධිපතිවරයාට ඉදිරිපත් ඉදිරිපත් කළ නෑ. එදා මෙතර පෙන්නුම් කරනවා එහෙම පිටිම ආරක්ෂක මත අතරමඟ බිඳ වැටීම ඊළඟට තොරතුරු ගණන් නොගැනීම ඒ තොරතුරු හරියෝ වැරදියෝ අදාළ අධිකාරියකට යවන්න ඕනේ දැන් IGP එහෙම තීරණයක් ගන්න බැරි නම් ආරක්ෂක ලේකම්ට ගන්න නැත්නම් මුළු සමස්ත ජාතික ආරක්ෂාව බාරව ඉන්න ප්‍රධාන රාජ්‍ය නිලධාරී දෙන්න මේක බරපතලකමත් නොතේරුණා නම් මේකෙන් පිළිවෙන්නේ රාජ්‍ය සේවාවේ බිඳ වැටීමක් තිබෙනවා
පිටරටක එක එක මූණ වාගත්තා කියලා අපි වාගන්න ගත්ත එකෙන් තමයි මේ ප්‍රශ්නේ ඇති වුනේ. මම මගේ අධ්‍යාපන ලේකම්තුමාට ඊයේ දුන්නා නියෝගයක් සියලුම මුස්ලිම් පාසල් වලට දැනුවත් කරන්න කියලා. සියලුම පාසල් වලට දැනුවත් කරන්න කියලා නිකාබ් එක ඇඳලා දරුවාට ඉස්කෝලේ එන්න බෑ. මේ 2000 3000 ක ඉන්න පාසල් වල ළමයි 6 දෙනෙක් නැත්නම් 8 දෙනෙක් විතරක් මූණ වාගෙන ඉනවා. එතන ඒක ඩිස්ක්‍රිමිනේෂන් එකක්. අනිත් ළමයින්ට ඒක හරි නෑ. ස්කෝලේ ඇතුලේ කිසිම ගෑනු ළමයෙකුට නිකාබ් එක අඳින්න බෑ කියලා සර්කියුලර් එකක් යවන්න කියලා දෙනවා. නිකාබ් එක ඇඳලා කිසිම අම්මා කෙනෙකුට පාසල් ඇතුළට එන්න දෙන්න දෙපා කියන නියෝගය මම කරලා ඉවරයි. පොදු මුස්ලිම් ජනතාව මෙම මිලේච්ඡ ප්‍රහාරයන්ට තමගේ විරෝධය සඳහන් කොට තිබුණා. එතනින් ඔබට එවිත් මෙම මතවාදයක් මෙම යාන්ත්‍රණයක් පරාජයට පත් කිරීම සඳහා මුස්ලිම් ජන සමාජයට පැවරී තිබෙන්නේ අත් නොහැලකි වගකීම. සපේ ක්‍රියාකාරකම් අපි දැක්විය යුතු වන්නේ කිසිසේත්ම ඉස්ලාම් අන්තවාදී මිලේච්ඡ මතවාදයට වර්ධනය වීමට හෝ ඒට පුද්ගලයන් සම්බන්ධ වීමට හෝ ඉඩකඩ නොලැබෙන ප්‍රවේශයක් අපි ආරම්භ කළ යුතු තිබෙනවා. රාජ්‍ය ජනතාව දේශපාලන පක්ෂ එක අධිටනක සිට මේ පරාජයට පත් කරන්න මැදිහත් වෙන්නේ නම් සහතික වශයෙන් මෙම ඉස්ලාම් අන්තවාදී මිලේච්ඡ ක්‍රියාකාරකම් සහ මිලේච්ඡ මතවාදයන් සහ මිලේච්ඡ සංවිධාන පරාජයට පත් කළ හැකිව තිබෙනවා. ශ්‍රී ලංකාවේ ජාතික හා ආගමික සහජීවනය සහතික කිරීම පිණිස ඒ පිළිබඳව අධ්‍යයනය කර නිර්දේශ සාකච්ඡා කෙරෙන විශේෂ සම්මන්ත්‍රණයක් අද පැවැත්වුණා. ඒ පාර්ලිමේන්තු සංකීර්ණයේදී එහිදී ගන්නා තීන්දුව තීරණ දියවන්නා ප්‍රකාශය නමින් ජනාධිපතිවරයා ඇතුළු රජයට ඉදිරිපත් කිරීමට නියමිතයි. ජාතීන් සහ ආගම් අතර සහජීවනයේ පළදුවන ආකාරයේ මෑතකාලීන සිදුවීම් හඳුනා ගැනීම එවැනි සිදුවීම් පිටුදැකීමට ගෙන ඇති පියවර හඳුනා ගැනීම හා සාර්ථකත්වයේ පිළිබඳ කරුණු මෙහිදී සාකච්ඡාවට ගැනුණා. එවැනි සිදුවීම් පිටුදැකීමට තවදුරටත් ගත යුතු පියවර ඇතුළු කරුණු රසක් පිළිබඳව එහිදී අවධානය යොමු වුණා. සර්වාගමික නායකයින්ද කථානායක කරූ ජයසූරිය විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ යන මහත්වරුන් ඇතුළු මහජන නියෝජිතයන් රසක්ද මෙම අවස්ථාවට එක්ව සිටියා. මුළු දේශයේම හඬා වැටෙන අවස්ථාවක දැඩි මතධාරී අන්තවාදී මේච පිරිසක් විසින් ජීවිත 350කට අධිකන්න බිලිගෙන තවත් 500ක් පමණ අසරණ ජනතාවට හිංසා පමුණුවමින් කළ මහා විනාශය නැවතත් මෙරට කිසිදා ඇති නොවීමට අවශ්‍ය ක්‍රියාදාමයන් රජයටත් ජනතාවටත් යෝජනා කිරීම අද අප හමුවේ ඇති ප්‍රධාන පරමාර්ථයයි. ආගමික සංහිඳියාව ඇති කිරීම තම වැදගත් කාර්යයක්. ජාතික සංහිඳියාව වගේම ආගමික සංහිඳියාව අද මේ අවස්ථාවේ අපිට ඇත්ත වශයෙන්ම ඉක්මනින් කටයුතු කිරීම වැදගත් වෙනවායි කියලා මම විශ්වාස කරන්නේ. සෑම ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයකම සාම කමිටු පිහිටුවා සාමය ආරක්ෂා කිරීම සඳහා අවශ්‍ය පියවර ගන්නා බව හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය පවසනවා. කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් හමුවීමෙන් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමින් කුමාරතුංග මහත්මිය මේ බව කියා සිටියා. හිටපු ජනාධිපතිනිය සහ අගරදගුරු හිමිපාණන් අතර හමුව පැවැත්වුණේ අගරදගුරු නිල නිවසේදී. සිදුවන දේ ඉතාමත් කනගාටුදායකයි. මේකෙන් අපි බොහොම අමාරුවෙන් අවුරුදු 4ක් තිස්සේ ගොඩනගපු සංහිඳියාව, මේ රටේ විවිධ ආගම් අතර ජාතීන් අතර ඇති කරපු සංහිඳියාව, මේ රජයේ නායකත්වයෙන් මගේ සංහිඳියා කාර්යාංශනොත් අපි කරපු වැඩ දැන් ගව් ගානක් අපසර ගිහින් තියෙනවා. දැන් අපි ආපහු පටන් ගන්නවා. සාම කමිටි හදලා ඒවට ආගමික නායකයින්, පොලිසිය ප්‍රධානීන්, සිවිල් සමාජයේ ප්‍රධානීන්, රජයේ නිලධාරීන් එකතු කරගෙන තියෙන කමිටු එකතු කරලා එක කමිටුවක් හදලා සෑම ප්‍රාදේශීය ලේකම් කොට්ටාසෙම ඒවා ක්‍රියාත්මක කරන්න එන සුමානිදන් පටන් ගන්නවා. මේ අතර වෙසක් පැතිකී වැඩසටහන අවලංගු කර ඒ සඳහා යෙදවීමට තිබූ මුදල් කාදිනල් හිමිපාණන් වෙත පරිත්‍යාග කිරීමට ජාතික ඉදිරි කිරීමේ බැංකුවේ සේවක සේවිකාවන් ක්‍රියා කළා. එම බැංකුවේ බෞද්ධ සහ ක්‍රිස්තියානි සංගම් මෙන්ම මුස්ලිම් වෘත්තීය සමිති නියෝජනය කරමින් නියෝජිතයින් මෙම අවස්ථාවට එක්ව සිටියා. නව අගවිනිසුරුවරයා ලෙස නීතිපති ජයන්ත ජයසූරිය මහතාත් විගණකාධිපති ධුරය සඳහා අතිරේක විගණකාධිපති චූලන්ත වික්‍රමරත්න මහතාත් පත්කිරීමට විවස්ථාදායක සභාව තීරණය කළා. ජයන්ත ජයසූරිය මහතාගේ නම අගවිනිසුරු ධුරය සඳහා විවස්ථාදායක සභාව ඒකමතිකව සම්මත කර තිබීම විශේෂත්වයක්. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාව අද පෙරවරුවේ කථානායක කරු ජයසූරිය මහතාගේ සභාපතිත්වයෙන් පාර්ලිමේන්තුවේදී රැස් වුණා. අතිරේක විගණකාධිපති ලෙස කටයුතු කළ චූලන්ත වික්‍රමරත්න මහතාගේ නමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ ඒකමතික අනුමැතිය හිමි වුණා. ඒ අනුව අදාළ පත්කිරීම සඳහා එම අනුමැතිය ජනාධිපතිතුමන් වෙත දන්වා යවනු ඇති. දෙරිත දිග බෙංකාල බොක්ක ප්‍රදේශයේ අඩුපීඩන කලාපයක් වර්ධනය වීම හේතුවෙන් ඉදිරි දිනවලදී ආපදා තත්ත්වයක් ඇතිවීමේ ඉඩකඩ පවතින බැවින් ඒ පිළිබඳ දැනුවත් කිරීම අමාත්‍ය රංජිත් මත්තුම්පණ්ඩාර මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු වුණා.
යම් තත්වයක් ඇති වුවහොත් කඩිනමින් ආපදා කළමනා කරන මධ්‍යස්ථානයට දැනුම් දෙන ලෙසයි අමාත්‍යවරයා මෙහිදී ඉල්ලා සිටියේ. ජනතාවගේ සහය තමයි අපිට අවශ්‍ය වෙන්නේ ප්‍රශ්නයක් આવුවත් කටකතා වලට රැවටෙදී පා කියලා ජනතාවට අපි කියනවා යම් තත්ත්වයක් આવුවත් ආපදා කළමනා කරන මධ්‍යස්ථානය අංක 117ට දැනුම් දෙන්න කියලා අපි ජනතාවගෙන් ඉල්ලා සිටියා. දකුණ සබරගමුව වයඹ උතුරු මැද නැගෙනහිර යන පළාත්වලට මිලිමීටර 150 ඉක්ම වූ වැසි අපේක්ෂා කරන බව මෙහිදී අදහස් දක්වූ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් අතුල කරුණානායක මහතා කියා සිටියා. 28 29 30 වගේ දිනයන් වලදී කාලගුණික තත්ත්වයේ වෙනස් වීමක් තියෙනවා. මේකට ප්‍රධානම හේතුව තියෙන්නේ බෙංගාල බොක්ක ප්‍රදේශයේ දිවයිනට ගිනිකොන දිශාවෙන් පොතුවිල් වල සිට කිලෝමීටර් 1150ක් විතර ඈතින් අඩුපීර්ණ කලාපයක් මේ වන විට වර්ධනය වෙලා තියෙනවා. එතකොට මේ අඩුපීර්ණ කලාපය ඉදිරි දින කීපය තුළදී පීඩන අවපාතයක් සහ ගැඹුරු පීඩන අවපාතයක් බවට පරිවර්තනය ලකුණු අපේ විශ්ලේෂණ වල පේනවා. මේක තවදුරටත් සුළි කුණාටුවක් බවටත් වර්ධනය වීමේ තත්ත්වයක් තියෙනවා. හැබැයි වර්ධන තේරුම් ගන්න එපා මේක තියෙන්නේ මුහුදේ හැබැයි දිවයිනේ නැගෙනහිර වෙරළබඩ තීරයට ඔබෙන් තියෙන ගැඹුරු මුහුදු ප්‍රදේශයේ හරහා මෙහි ගමන් මාර්ගයේ පැහැදිලිව අපිට පෙන්නනවා විශේෂයෙන්ම තමිල්නාඩු වෙරළබඩ තීරයට ඇතුළු වෙයි කියලා 30 වන දින වන විට සුළං හැමීමේ වේගය 8 කිලෝමීටර් 50-60 දක්වා සමහර අවස්ථාවල පවතින්න පුළුවන් අනෙක් කාරණේ තමයි දිවයිනේ අපි බස්නාහිර සබරගමු දකුණු වයඹ උතුරු උතුරු මැද නැගෙනහිර වගේ පළාත්වල වැසි තත්ත්වයේ වැඩිවීමක් බලාපොරොත්තු වෙනවා සාමාන්‍ය මිලිමීටර් 100 150 ඉක්මන වර්ෂාපතනයන් සමහර ස්ථානවලට ලැබෙයි කියලා අපිට පැහැදිලිව කියන්න පුළුවන් භූමියේ යම් නායාමේ පෙරලකුණු දක්නට ලැබුණු වහාම එම ස්ථානවලින් ඉවත්වන්නේ ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ සහකාර අධ්‍යක්ෂ ජෙනරාල් ආසිරි කරුණාවර්ධන මහතා ජනතාවගෙන් ඉල්ලා සිටිනවා බොරදිය උල්පත් මත වුණොත් පැලී මැති වුණොත් ගස් එහෙම මැති වුණොත් එහෙම එම ස්ථානවලින් ඉවත් වෙන්න කියනවා ඒකම ගොඩනැගිලි පර්යේෂණ ආයතනය විසින් නායාමේ පූර්ව දැනුම් දීමේ සංඥානිකුත් කරනවා ආපදා කළමනාකර මධ්‍යස්ථානය හරහා එම දැනුම් දීම් වලට නිරන්තරයෙන්ම අවධානයෙන් ඉඳලා ඒ දැනුම් දීම් අනුව කටයුතු කරන්න කියලා ජනතාවගෙන් ඉල්ලා සිටිනවා විශේෂයෙන්ම කෑගල්ල රත්නපුර කළුතර ගාල්ල මාතර යන ඒ දිස්ත්‍රික්ක වල තමයි මේකේ වැඩි බලපෑමක් ලක් වෙනවා කියලා උපකල්පනය කරලා තියෙන්නේ මේ ඉදිරි දවස්වල ඒ කියන්නේ 27 28 29 කියන දවස්වල දැඩි අවධානයෙන් ඉන්නේ කියලා ඉල්ලා සිටිනවා ඕනෑම ආපදා තත්වයකදී කටයුතු කිරීමට ආරක්ෂක අංශ සූදානම්ින් සිටින බවයි මෙහිදී අදහස් දක්වූ බ්‍රිගේඩිය අතුල ආරියරත්න මහතා සඳහන් කළේ ගෞරවමුතුමාගේ සලේකන්තුමාගේ උපදෙස් පරිදි අපි සෙවීම සහ මුදා ගැනීම ටීම් සහ අදාළ උපකරණ ඒ සියලුම දිස්ත්‍රික්කවල අපි ලෑස්ති කරලා තියෙනවා දැන්ටමත් අවශ්‍ය සියලුම කටයුතු කරමින් පවතිනවා ත්‍රිවිධ හමුදා සහ පොලිසිය සහ සිවිල් ආරක්ෂක බලකාය සූදානම්ව සිටිනවා පවතින ඕනෑම තත්වයකදී මහ ජනතාව බේරාගෙන ආරක්ෂක ස්ථාන කරා රැගෙන යාම සඳහා ආපදා තත්ත්වයක් ඇති වුවහොත් ඒ සඳහා කඩිනමින් ක්‍රියාත්මක වීමට දිස්ත්‍රික් ලේකම්වරුන්ට මූල්‍ය ප්‍රතිපාදන ලබා දී ඇති බව මෙම මාධ්‍ය හමුවට එක් වූ ආපදා සහන සේවයේ අධ්‍යක්ෂ චමින්ද පතිරණ මහතා සඳහන් කළා. සියලුම දිස්ත්‍රික් ලේකම්වරුන්ට මේ වන විට මේ දිනත දිග මෝසම ඉලක්ක කරගෙන රුපියල් මිලියනයක මුදලක් අපි ලබා දීලා තියෙනවා ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථාන යටතේ ජාතික ස්වභාවික රක්ෂණ ආවරණ යටතේ හදිසි ආපදා තත්ත්වයන් වලදී ඒ පිසු ආහාර වීලි සලාක සහ ඒ අනිකුත් සියලු ද්‍රව්‍ය ලබා ගැනීම සඳහා අපට වෙන්නුණු මුදල් මේ වන විට ලැබිලා තියෙනවා. ඇතිවිය හැකි ආපදා තත්ත්වයේ සම්බන්ධයෙන් දිවිවර ප්‍රජාව දැනුවත් කර ඇති බව දිවිවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ සහකාර අධ්‍යක්ෂ පද්මපී තිසේරා මහතා පවසනවා. අපි දැන්ට මෙම කලාපයේ තිබෙන සියලුම බහුදින යාත්‍රා එම අනුතුරුදායක කලාපයෙන් ඉවත් කරන්න ඒ අය දැනුවත් කරලා එම ප්‍රදේශයෙන් ඉවත් කරන්න කටයුතු කරලා තිනවා. ඒ වගේම අනිත් ප්‍රදේශවල තියෙන බහුදින යාත්‍රාත් මේ සම්බන්ධයෙන් දැනුවත් කරලා තිනවා. අපි නැවත දැනුම් දෙන තුරු හම්බන්තොට සිට නැගිනර වෙල්ල තීරයේ යාපනය දක්වා මුහුදු ප්‍රදේශයෙන් දීවර කටයුතු සඳහා මුහුදු යාමෙන් වළකින්න කියලා බහුදින යාත්‍රා සහ එක් දින යාත්‍රා දැනුවත් කරලා තිනවා. පාස්කු ඉරිදා එල්ල වූ ප්‍රහාරය පිළිබඳව සහ ඉදිරියේදී ගත යුතු ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් අද පැවති මාධ්‍ය හමු කිහිපයකදී අදහස් පළ වුණා. සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරයේ මාධ්‍ය හමුවක් ඇඳවා තිබුණේ රාජගිරියේ පිහිටි කාර්යාලයේදී. රටේ ජනතාව තේරුම් ගන්න ඕනේ මහින්ද රාජපක්ෂගේ කඳුළු කිඹුල් කඳුළුද ඇත්ත මොන කඳුළුද කියලා දැනගන්න ඕනේ. ඇත්තටම තියෙන්නේ දේශපාලන බලය ලබා ගැනීම සඳහා කැමණක් හැටියට කිඹුල් කඳුළු හෙලනවාද? එහෙම නැත්නම් සැබවින්ම රටට ආරක්ෂාව ඕනෑ කියන පදනමින්ද මේ කටයුත්ත කරන්න කියන එක රටේ මිනිසුන්ට බාරයි. තව්හිද් ජමාත් කියන සංවිධානය 2005 තමයි පටන් ගන්න. ඊළඟට මේකේ බෙදුම් රේඛාවක් එනවා සමස්ත ලංකා තව්හිද් ජමාත් කියලා. ඊට පස්සේ තමයි මේක අන්තිමට එන්නේ තව්හිද් ජමාත්. සංවිධානය හැදෙනකොට සාමාන්‍ය මුස්ලිම් ප්‍රජාව සහ මුස්ලිම් ආගමික කණ්ඩායම් නීත්‍යානුකූල මේවට විරුද්ධ වෙනවා. නමුත් මේකට
වගකීම් සහගත භාවයක් දෙන්නේ මහින්ද රාජපක්ෂ මහත්තයාගේ ආණ්ඩුව. මේක ලියාපදිංචි කරන්නේත් මහින්ද රාජපක්ෂ මහත්මයාගේ ආණ්ඩුව කාලේ. වර්තමාන ආණ්ඩුව කාලේ නෙමෙයි. අපේ අපි දන්න එක කාරණයක් තියෙනවා. ඒ තමයි හම්බන්තොට මිනිස්සු 1500කට අක්ෂිකාච දැම්මා. ඒ අක්ෂිකාච දාන්න ආවේ කටාරවල වෛද්‍යවරු. එය ගෙන්වේ සායකට වීදම් කරේ තව්හිද් ජමාත් සංවිධානය. ඒක කරේ නාමල් රාජපක්ෂ මහත්මයාගේ ප්‍රොජෙක්ට් එකක් විදියට. මේ සම්බන්ධකම් ගැන හොයලා බලන්න ඕන සුරුජන කණ්ඩායම තමයි ඉලක්ක කරේ. මේ රට 2015 දී ගොඩනැගුණේ සුරුජන කණ්ඩායම සහ මහත් ජන කණ්ඩායම එකට එකතු වෙලා ජාතික සංහිඳියාව යහපාලනය කියන කාරණා ඇතුලේ. එකට එකතු වෙච්ච ජාතික සංහිඳියා අදහසට ප්‍රහාර එල්ල කිරීමක්ද මේ කරේ. ඒක කිරීමෙන් කාටද වාසිය යන්නේ? මේකෙන් පාලනය කරන කවුද හොඳම මිනිහා? ඒ අදහසද මේ ගේන්න හදන්නේ? කියන කාරණා ගැන හරි සැලකිල්ලක් මේ ආරක්ෂකංශ අවධානයට ලක් කළේ. කවුද මේ ත්‍රස්තවාදීන්ව බිහි කළේ? කවුද මේ ත්‍රස්තවාදීන්ව ජාතක කළේ? එයාගේ නම මහින්ද රාජපක්ෂ, ගෝඨාභය රාජපක්ෂ. මේගොල්ලෝ තමයි අර බේරුවල ගිහිල්ලා මුස්ලිම් මිනිස්සුන්ට ගහලා මරලා පානදුරේ ගිහිල්ලා මහා විනාශයක් කරලා එතනින් නොනැවති මේ ආණ්ඩුවත් ආවට පස්සේ දිගනටත් ගිහිල්ලා නැවත මුස්ලිම් මිනිස්සුන්ට ප්‍රහාර එල්ල කරලා මේ ත්‍රස්තවාදියාව බිහි කිරීම. මහජන නියෝජිතයෝ සියලු දෙනා එක්කම ජනාධිපතිවරයා මුණ ගැහිලා ෆීල්ඩ් මාෂල් සරත් පොන්සේකා මහතාව ජාතික ආරක්ෂක අමාත්‍යවරයා හැටියට පත් කරන්න කියලා ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කරන්න ෆීල්ඩ් මාෂල් සරත් පොන්සේකා මහතාව පත් කිරීම මේ රටේ ජනතාව බලාපොරොත්තු වෙනවා. මේ ප්‍රශ්නය निराකරණය කිරීමට නම් ඒ වගේ පරිණත අවබෝධයක් තියෙන පුද්ගලයෙක් අවශ්‍යයි. මේ අතර ජාතික මහජන සභාවද මාධ්‍ය හමුවක් ඇඳවා තිබුණා. එහිදී මෙලෙස අදහස් පළ වුණා. මේ ඛේද වාටිකය සම්බන්ධයෙන් මහින්ද රාජපක්ෂ පාලනයත් වගකිව යුතුයි. අපි දන්නවා පහුගිය රජයේ සමයේ කුමන ආකාරයටද අන්තවාදී සංවිධාන පෝෂණය කළේ? මුදල් ලබා දීලා, සහයෝගය ලබා දීලා, ද්‍රව්‍යමය පහසුකම් ලබා දීලා කුමන ආකාරයකින්ද අන්තවාදී සංවිධාන පෝෂණය කළේ කියන කාරණය පිළිබඳ පහුගිය කාලයේ වාර්තා වුණා. තව්හීද් ජමාත් සංවිධානයට සහ බොදුබල සේනා සංවිධානයට කියන අන්තවාදී සංවිධාන දෙකට හිටපු රජේ ආරක්ෂක අමාත්‍යංශයේ කාලයේදී රහස් ගිණුමකින් මුදල් ලැබුණා කියන එක. මේ මා අතේ තිබෙන්නේ ඒ පුවත්පතේ සහ ශ්‍රී ලංකා මිර ඒ වෙබ් අඩවියේ ගිය ප්‍රවෘත්ති වාර්තාව. එක පැත්තකින් සිංහල අන්තවාදී සංවිධාන පෝෂණය කරනවා, තවත් පැත්තකින් මුස්ලිම් අන්තවාදී සංවිධාන පෝෂණය කරනවා. මේ දෙකොල්ල හප්පනවා. මේක තමයි මහින්ද රාජපක්ෂ පාලනය කරපු දේශපාලනය. රට තුල ආර්ථික ස්ථාවරත්වයක් ඇති බැවින් පසුකීතා එල්ලබුණු ත්‍රස්ත ප්‍රහාරයෙන් රටේ ආර්ථිකයට බලපෑමක් එල්ල නොවන බව මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා පවසනවා. මුදල් අමාත්‍යංශයේ අද පැවති මාධ්‍ය හමුවකදී අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා. මාර්තු මාසයේදී රට තුල උද්දමනය 102.9ක් වැනි අවම තත්ත්වයක් පැවතුණා. පෙබරවාරි මාසයේදී වෙළඳ පරතරය වසර 5ක් තුල අවම තත්ත්වයකට ළඟා වුණා. ඒ වගේම පසුගිය මුල් මාස 4ක් තුල රුපියලේ අගය 104.5කින් ඉහළ ගොස් තියෙනවා. රටේ විදේශ සම්පත් ප්‍රමාණය ඩොලර් මිලියන 7700ක තත්ත්වයක පවතිනවා. ඒ මාස 4ක ආනයන වියදම් සඳහා ප්‍රමාණවත් තත්ත්වයක්. ඒ වගේම රටතොල පොලි අනුපාත මේ වසරේදී සැලකිය යුතු ලෙස පහළ වැටුණා. ප්‍රාථමික ශේෂය සැලකුවොත් රාජ්‍ය මූල්‍ය ස්ථාවරත්වයේ දිගටම ශක්තිමත් වෙමින් පැවතුණි. අපි හිතනවා මේ තියෙන ස්ථාවරභාවය නිසා 21 වෙනිදා ඒපු ප්‍රහාරයේ ඒ අයට බලාපොරොත්තු වෙන ආර්ථික පසුබෑම ලබා ගන්නට බැරි වෙනවා. අපිට තියෙන ප්‍රධානතම අභියෝගය තමයි සංචාරක ව්‍යාපාරය කඩාගෙන වැටීම. ඒ සංචාරකයන් මේ නිසා මේ අවුරුද්දේ රටට එහෙම 10%කින් අඩු වෙන හැම 10%කටම අපිට ඩොලර් මිලියන 500ක විතර පාඩුවක් සිද්ධ වෙනවා. දල වශයෙන් හිතනවා 30%ක විතර අඩුවක් මේ නිසා ඇති වෙයි කියලා අපේක්ෂාව වෙන්නේ 2019 අප්‍රේල් මාසේ 20 වෙනිදා තිබුණ තත්ත්වයට ඉතාමත්ම ඉක්මනින් ශ්‍රී ලංකාවේ ආර්ථිකය ගෙන යන්න. ඒ වගේම විදේශ ආයෝජකයන්ටත් කියනවා ඒක ලංකාවට සීමා වුණ ප්‍රශ්නයක් නෙමෙයි, අපි ඒ ආයෝජකයන්ට ලබා දිය යුතු ආරක්ෂාව සහ ඒ අනිකුත් පහසුකම් එදාටත් වඩා අපි ලබා දෙන්න සූදානම්. මෙහෙමනම් ලංකා ඉතිහාසයේ ලංකාවට
ලැබුණ විශාලතම ප්‍රදානය ලබා දෙන්නට ඇමරිකා එක්සත් ජනපදයේ මිලේනියම් චැලෙන්ජ් කෝපරේෂන් එක ඊයේ තීන්දුව කරා. ඒ අනුව අපිට US ඩොලර් මිලියන 480ක් ප්‍රදාන ව්‍යාපෘති තුනකට මේ මුදල් අපිට ලැබෙනවා. ත්‍රස්තවාදී පරාජය කිරීමට ජාත්‍යන්තර අධ්‍යක්ෂීම් සහ තාක්ෂණයේ වැදගත් වන බවද අමාත්‍යවරයා මෙහිදී පෙන්වා දුන්නා. කොයිතරම් හොඳ බුද්ධිංශ ලෝකයේ ක්‍රියාත්මක වුණත් මේ දියුණු රටවලත් මෙවැනි ත්‍රස්තවාද ප්‍රහාර ඇති වෙලා තියෙනවා. අත වශයෙන්ම මේ කටයුත්තේදී අපි ලෝකයාත් සමග අත්වැල් බැඳගෙන ඒ අයගේ අධ්‍යක්ෂීම් තාක්ෂණය ඒ සියල්ල මේ නව ත්‍රස්තවාදයට පරාජය කරන්නට පාවිච්චි කරන්න ඕනේ. දැන් සමහරු කියනවා අයිමත් යුද්ධයක් ඇති වෙලයි කියලා මේ රටේ නෑ. මේක යුද්ධයක් නෙමෙයි. ඇමතිවරයෙකුගේ බලපෑමෙන් හිස් පතරොම් අරන් යනුවෙන් ජාතික පුවත්පතක පළ වූ වාර්තාවෙන් කාර්මික සංවර්ධන අධිකාරියට එල්ල කර ඇති චෝදනාව තමා ප්‍රතික්ෂේප කරන බව විෂය භාර අමාත්‍ය රිෂාඩ් බදුදීන් මහතා පවසනවා. අද පැවති මාධ්‍ය හමුවකදී අමාත්‍යවරයා මේ බව කියා සිටියා. කාර්මික සංවර්ධන අධිකාරිය IDB ආයතනයේ ඉන්ඩස්ට්‍රියල් ඩෙවලොප්මන්ට් ආයතනයේ තමයි මේගොල්ලෝ මෙන්ෂන් කරලා මේම බොරු චෝදනාවක් එල්ල කරලා තියෙනවා. සෝෂල් මීඩියා වල එක එක තව මීඩියා වල ඒ වගේ බොරු දේවල් ගෙනියනවා. ඒක සම්බන්ධව වල්කීමි මම කියන්න කැමති ඇමතිවරයා හිටියට කිසිම බලපෑමක් මම මේ IDB ආයතනයට කවදාවත් දීලා නැහැ. මේ අපේ වාකීමේ මම කියනවා මෙතන ඉන්නවා සභාපතිවරයා, අධ්‍යක්ෂ ජෙනරල්තුමා, අපේ ලේකම්තුමා, අනිකුත් එතුමාගේ නිලධාරීන්. මාවනෙල්ල සිද්ධියේ සැකකරුවන් නිදහස් කිරීමට තමන් මැදිහත් නොවූ බවද අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කළා. මම කිය වාගීමෙන් කියන්න කැමති ත්‍රස්තවාදී කල්ලිය මාවනෙල්ල කල්ලිය හෝ එව නැත්නම් අනාථ විල්ලු අල්ලපෝ අල්ලා ගත්ත කට්ලිය හෝ එව නැත්නම් ළඟදී හරි කවදාවත් මම මේ ත්‍රස්තවාදී නිදහස් කරන්න කියලා කවදාවත් මම පොලිසියට කතා කරලත් නැහැ. දේශපාලක නැත්නම් ආරක්ෂක ඇමතිට කතා කරලත් නැහැ. ආරක්ෂක ඇමති ජනාධිපතිනේ එතුමාට කතා කරලත් නැහැ. එහෙම කවුද හරි චෝදනාවක් එල්ල කරනවා නම් ඒ චෝදනාව එල්ල කරන මිනිසයා තමයි කියන්න ඕන ඔයා කොහොමද කියන්නේ කියලා. මේ අතර අමාත්‍ය රිෂාඩ් බදුදීන් මහතාගේ සහෝදරයෙකු මන්නාරමේදී යුද හමුදාව භාරයටගෙන පොලිසියට බාර දීමෙන් පසු ප්‍රකාශයක් සටහන් කර මුදා හැර තිබෙනවා. එසමගින් අපගේ ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය අවසන් වෙනවා. යළිත් හමුවමු රාත්‍රී 9:30ට. www.ipnnews.lk